වචන කියලන්න එක හරි බලාපොරොත්තු වෙනවා. ඔව් ඔව්. අද දිනේදී අගරතු මේ හැටින දිනුන් දුන්නා. ඔව්. කොහොමද ඉතුරු වැඩ කටයුතු? ඉතිරික දැන් වැඩ බාර ගන්න ඕනේ. ඉතින් වැඩ බාර අරගෙන වැඩේට බහින් බහින තමයි තියෙන්නේ. බොහෝ අහස මේ ඉස්සරහකමද බොහෝ දුරට වෙයි. ඒ නිසා මම ඊට කලින් වැඩ බාර ගන්න යන්න ඕන නිසා මම යන්න. අපි කතා කරමු ඉස්සරහට. නෑ අද දුන්නේ නෑ. හරි අපි කතා කරමු ඉස්සරහට. ජනතාවට බොහොම ස්තුතියි අපි මත තියලා තියෙන විශ්වාසයට. ඒක එවලෙම අපි ආරක්ෂා කරගන්නවා. රයිට්? හරි. අනිවාර්යයෙන්. හරි. බොහොම ස්තුතියි. කතා කරමු පස්සේ. හරි. හරි. නැත්නම්. ඔව්. නැත්නම් ජීවිතේ නවත්තන්නේ. අපි ආවම සිද්ධු වෙනවා. පොඩ්ඩක් අරන් අරන් මේ නැත්නම් අද අග්‍රාමාත්‍යවරිය ඇතුළු කැබිනට් මණ්ඩලයේ දිවුරුන්දීමක් කරා අදාළ අමාත්‍යංශ 15ක විෂය කටයුතු ඒ විදිහට බෙදලා දුන්නා. එතකොට මේ පැහැදිලිවම දැන් ඒ කැබිනට් මණ්ඩලය ස්ථාපිතයි. පාර්ලිමේන්තුව අද දිනේ විසිරුණාද? ඒ බව ජනාධිපතිතුමා තීරණය කරයි. දැනට කැබිනට් මණ්ඩලයේ තමයි දිවුරුම් දුන්නේ. අමාත්‍ය නිපුණාරච්චි මහත්තයා එයා දිවුරුම් දුන්නේ. අද ඒක සිදු වුණේ නැහැ. ඒ වෙන්නේ පාර්ලිමේන්තුව අවශ්‍ය කියන්නේ කතා නැග ළඟට යනෝනේ නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ඒක නීතිමය ප්‍රශ්නයක් පිළිබඳව සාකච්ඡාවක් යනවා. ඒක නිසා ඔහු දිවුරුවේ නැහැ. හිටපු අමාත්‍යංශ ලේකම් වරුන්ගේ අදාළ කටයුතු කොටසකුත් අලුතෙන් කොටසකුත් පත් වුණා. හරි. අද අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන්නා. ඒක නිසා ඉතින් අපි වැඩ ටික පටන් අරගත්නවා. ඒක නිසා සියලු දෙනාත් එක්ක එකතු වෙලා වැඩ කරන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් වැඩ අපි ආරම්භ කළා තියෙන්නේ. අලුත් කැබිනට් මණ්ඩලේ පත් කරා. තව ටිකකින් ඔබට ඒ විස්තර ටික සියල්ල ලැබෙනවා. ඒකත් එක්ක අපි ඉදිරි වැඩ කටයුතු ටික අපේ ජනාධිපති සහෝදරයා විසින් ඉදිරි වැඩ කටයුතු ටික ප්‍රකාශයට පත් කරනවා. ජනාධිපතිතුමා අපේ අනුර කුමාර සහෝදරයා විසින් ඒ අදාළ කරන ඉදිරි ක්‍රියාමාර්ග තව ස්වල්ප මොහොතකින් ඔබ හැමෝම රටේ ජනතාව දැනුවත් කරයි. සියල්ල සැලසුම් කළා තියෙන්නේ. ඒවයි ක්‍රමානුකූලව පියවරෙන් පියවර ජාතික ජනබලවේගයේ කැබිනට් මණ්ඩලයත් ඒ වගේම ඉන් ක්‍රියාකාරීත් දැනුවත් කරයි. තව ස්වල්ප වෙලාවක් ඉවසන්න. තව ටිකින් සුබ පණිවිඩ. අපි ජාතික ජනබලවේගය ලෙස ආවේ අනිවාර්යෙන් මේ රටේ ජනතාවාදී රාජ්‍යයක් නිර්මාණය කරමින් ඉන්නේ. ඒක නිසා අපි කතා කරපු සියලු දේ මේ රටේ සිංහල දෙමළ බර්ග මුස්ලිම් සියලු ජනතාවත් එක්ක අනිවාර්යෙන් මිශ්‍ර කරනවා. පොහොසත් රටක් අනිවාර්යෙන් අපි හැමෝම නිර්මාණය කිරීමේ මැදිහත් වීම කරනවා. ඒ වගකීම ගන්නවා. ඔබ ස්තුති ජයද. ¿Qué es eso?